You are watching Educational Broadcasting Channel. आई भगवान दुते अदत सुपुर्द परिधी ईबीसी माते जालव से किया कोना हाई श्रेणीट अदालव मीलग पाडम वाला समय अपि अद साक्षात्कार करन हदन्ने स्कंदय पाड අපි මුලින්ම බලමු දුවේ පුතේ අපි ඈත අතීතයේදී මොනවද ස්කන්ධය මැනීමට භාවිත කළ ඒකක කියලා. අපි ඉස්සර කාලේ භාවිත කරපු ඒකක මොනවද කියලා බලුවොත් එහෙම. අපි අහලා තියෙනවා රාත්‍රල කියන වචන. ඉස්සර කාලේ භාවිත කළා රාත්‍රල කියන එක. තව මංචාඩි කලන්ද विविध द्रव्यवले ස්කන්ධය යනුව තීරණය කළා. එතකොට නමුත් මේවා ව්‍යවහාරයෙන් ටික 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 අයින් වුණා. ඇයියේ මංචාඩි කියන්නේ මදටි ඇටේක ස්කන්ධය. එතකොට ඒවා මදටි ඇටෙන් ඇටේ ගත්තාම සාමාන්‍යයෙන් ස්කන්ධය සමාන වගේ තිබුණාට පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ වගේම සතුන්ගේ ස්කන්ධත් ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒ නිසා මේවා සම්මත ඒකක උනේ නැහැ. ඇයි සම්මත ඒකක? මොකද්ද මේ සම්මත ඒකක කියලා කියන්නේ ලෝකේ පුරාම පිළිගත් ඒකකයක්. කොහේදි මැන්නත් එකම ප්‍රමාණය තියෙන්නට ඕනේ. ඒ නිසා මේවා ටිකෙන් ටික අයින් වෙලා ඊට පස්සේ අපිට ආවා ස්කන්ධය මැනීම සඳහා භාවිත වන සම්මත ඒකක ඇවිල්ලා තියෙනවා. ඒවා මොනවද? අපි භාවිත කරන සම්මත ඒකක තමයි කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලි ග්‍රෑම්. ප්‍රධාන වශයෙන් ওই තුන මීට අමතරව ටොන් කියන ඒකකයක් භාවිත කරනවා. දෙවිතු උංගලන්ට 6 වසරට අදාළව තියෙන කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් කියන ස්කන්ධ ගැන සාකච්ඡා කරා. අපි චුට්ටක් කතා කළොත් එහෙම කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ගැන කිලෝග්‍රෑම් කියන්නේ මේ මනින්න පුළුවන් දේවල් මොනවද? ස්කන්ධ සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාවිත වන කිලෝග්‍රෑම් කියන එකට අපිට භාවිත කළ මනින්න පුළුවන් සහල් ඉලවල වගේ දේවල් මනින්නට පුළුවන්. කිලෝග්‍රෑම් කියන ඒකකයේ භාවිත කරලා අපිට ග්‍රෑම් කියන ඒකකයේ භාවිත කරලා සාමාන්‍යයෙන් මනින්න පුළුවන් දේවල් අපිට ග්‍රෑම් කියන ඒකකයේ භාවිත කරන්න පුළුවන් තේ කොළ මිරිස් කුඩු තුන පහ කුඩු ඒ වගේ ද්‍රව්‍ය භාවිත කරන්නත් පුළුවන්. අපි කතා කරමු බලන්න මිලිග්‍රෑම් වලින් මිලිග්‍රෑම් වලින් මනින්න මොන වගේ දේවල්ද මනින්නට පුළුවන්. මිලිග්‍රෑම් වලින් භාවිත කරනවා මිලිග්‍රෑම් භාවිත කරනවා මොනවාද? බෙහෙත් පෙත්තක ස්කන්ධය, බෙහෙත් පෙතිවල ස්කන්ධය. උඹලොන්ට උඹලෝ ගෙදර ගිහිල්ලා බලන්න උඹලන්ගේ ගෙවල් වල තියෙනවා ගෙදර තියෙනවා බෙහෙත් ගෙනාපු විවිධ කවර. එහෙම නැත්නම් ඒවැ කාඩ්. ඒවැ කාඩ් එකේ අනිත් පැත්ත හරවලා බලන්න ඒවැ ස්කන්ධ ගහලා තියෙන්නේ මිලිග්‍රෑම් වලින්. බොහෝ විට එතකොට බෙහෙත් පෙතිවල ස්කන්ධ මනින්න මිලිග්‍රෑම් බහුලව භාවිත වෙනවා. මොකද අපිට එදිනෙදා හමු වෙන ඒවා ගැනනේ අපි සාකච්ඡා කරන්න තෝරන වැඩිපුර. එතකොට මිලිග්‍රෑම් භාවිත කරනවා. ඊට අමතරව රත්තරන්, රිදි, ඒ වගේ වේ ඒ වගේ ස්කන්ධ භාවිත කරන්න. ඒ වගේ ස්කන්ධ මනින්න භාවිත කරන්නේ මිලිග්‍රෑම් කියන ඒකකය. ওই විදිහට කිලෝග්‍රෑම්, ග්‍රෑම් සහ මිලිග්‍රෑම් භාවිත වෙනවා. මේවා තමයි සම්මත ඒකක වෙන්නේ. එතකොට මේ සම්මත ඒකක වලින් අපි 6 පන්තියේ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ගැන තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. හරි. අපි ඊළඟට බලමු මේ ස්කන්ධය මනින්න භාවිත කරන මේ ඒකක මැනගන්න භාවිත කරන උපකරණ. මොනවද මේ ස්කන්ධය මැනීමට භාවිත වෙන උපකරණ? ස්කන්ධය මනින්න භාවිත කරන්නේ අපි තනි වචනයෙන් කිව්වොත් තරාදි භාවිත කරන්නේ. නමුත් තරාදි භාවිත කරනකොට තරාදි තියෙන විවිධ වර්ග. ආන්නේ ටික තමයි මම දැන් සාකච්ඡා කරන්න හදන්නේ. මොනවද අපිට තියෙන ස්කන්ධය වයින්න භාවිත කරන විවිධ උපකරණ? අපිට බහුලවම භාවිත වෙනවා ඉලෙක්ට්‍රොනික තරාදිය.
දැන් බහුලව භාවිත වෙන තරාදිය තමයි ඉලෙක්ට්‍රොනික තරාදිය. තව උඹලා දැකලා තියෙනවා මේ જાති. මේකට කිව්වා මොන තරාදිය කියලාද? ටැටි තරාදිය. මේකත් තාම බහුලව භාවිත වෙන තරාදියක්. පොලේ හැම යනවා නම් බොහෝ විට සිල්වර් බඩු කඩවල දැනටත් භාවිත වෙනවා මේ තරාදිය. එතකොට ඉලෙක්ට්‍රොනික තරාදිය තියෙනවා තැටි තරාදිය තියෙනවා. ඊට අමතරව දැකලා ඇති මේ වගේ රවුමක් තියෙනවා මෙහෙම ඊතලයක් මේ කරකැවෙනවා මෙතනින් ওই විදිහට. මේ වගේ කටුවක් කරකැවෙනවා. එහෙම නැත්නම් ගොළු මතක් කරගත්තොත් මේවා හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි දුන්නක් භාවිතයෙන්. එනිසා මේ ඔක්කොම පොදුවේ අපි කියනවා දුණු තරාදිය. එතකොට දුණු තරාදි තියෙනවා, ඉලෙක්ට්‍රොනික තරාදි තියෙනවා, තැටි තරාදි තියෙනවා. තව තියෙනවා පොළ දැකලා ඇති උඹලගේ අපි සාමාන්‍යයෙන් වාචිකව භාවිත කරන අර කුස්සියේ තියෙන පොඩි තරාදියක්. කුස්සියේ භාවිත කරන පුංචි තරාදියක්. මේකට අපි කියනවා සාමාන්‍යයෙන් මේස තරාදිය කියන වචනය භාවිත කරනවා. එතකොට මේස තරාදි තියෙනවා, තැටි තරාදි තියෙනවා, දුණු තරාදි තියෙනවා. ඊට අමතරව අපි විද්‍යාගාරයකට ගියා. විද්‍යාගාරයේ තියෙනවා තෙදඬු තුලාව කියන තරාදිය. තෙදඬු තුලාව. තෙදඬු තුලාව තව තියෙනවා ඊට අමතරව රසායනික තුලාව. නමුත් අපිට බහුලවම භාවිත වෙන දේවල් ගැන අපි වැඩිපුර සාකච්ඡා කරමු. අපිට ඉලෙක්ට්‍රොනික තරාදිය හම්බ වෙනවා, තැටි තරාදි හම්බ වෙනවා, මේ සමස්තයක් හැටියට මේවා දුණු තරාදි හම්බ වෙනවා. ඊට අමතරව මේස තරාදි හම්බ වෙනවා. අපි ඊළඟට පොඩ්ඩක් සාකච්ඡා කරමු අපිට හම්බෙන මෙන්න මේ තැටි තරාදිය පිළිබඳ. තැටි තරාදිය. මේ තැටි තරාදිය ගත්තහම මේ තැටි තරාදිය තියෙනවා පඩි. ඒවට අදාළ ස්කන්ධ යොදලා තියෙනවා. මේවා ස්කන්ධ තියෙනවා කිලෝග්‍රෑම් 5 තියෙනවා. කිලෝග්‍රෑම් 2 තියෙනවා. කිලෝග්‍රෑම් 1 තියෙනවා. ග්‍රෑම් 500 තියෙනවා. ග්‍රෑම් 200 තියෙනවා. ග්‍රෑම් 100 තියෙනවා. ග්‍රෑම් 50 තියෙනවා. ග්‍රෑම් 20 තියෙනවා. ග්‍රෑම් 10 තියෙනවා. ඔය විදිහට භාවිත වෙනවා. මේ පඩි යොදලා තමයි තරාදියෙන් කිරන්නේ. එතකොට අපි චුට්ටක් මේ තරාදි වලින් මේ තරාදියෙන් කොහොමද කිරන්නේ කියන එක චුට්ටක් අපි අවධානය යොමු කරමු. මම තරාදිය අපේ සාමාන්‍ය තැටි තරාදිය නම් මේ ආකාරයට නිතියෙන් අපේ තැටි තරාදිය සාමාන්‍ය මේ ආකාරයට තියෙනවා. එතකොට මේ තැටි තරාදිය එක පැත්තකට පඩි දාලා අනිත් පැත්තට තමයි අදාළ ස්කන්ධය දාන්නේ. අපි හිතමු අපේ තියෙන තැටි තරාදිය මම මේ ආකාරයට දානවා. මේ තියෙන තැටි තරාදිය. තැටි තරාදිය මේ පැත්තට යම් කිසි බරක් දාන්න ඕනේ. මේ පැත්තට යම් පඩි කට්ටලිය හෝ පඩි කට්ටලියෙන් යදන්නට ඕනේ. එතකොට අදාළ ස්කන්ධ සොයා ගන්නට පුළුවන්. සාමාන්‍ය තැටි තරාදිය තියෙන්නේ තිරස්ව තියෙන්නට ඕනේ. එතකොට මේකට යොදන බර අනුව තමයි තිරස් මට්ටමට ආවම ස්කන්ධ දෙක සමාන බව අපි තීරණය කරන්නේ. හරි. දැන් මට කිරා ගන්නට ඕනේ ග්‍රෑම් 250ක්. මට ග්‍රෑම් 250ක් කිරා ගන්නට ඕනේ. එතකොට යොදාගත යුතු පඩි කට්ටලේ මොකක්ද? ග්‍රෑම් 250 යොදන්න නම් මේකේ අපිට මේ දෙන තරාදියකට දෙන්නේ මේ එක පඩියකින් එකක් පමණයි. ඒ නිසා මේ ටික භාවිත කළා තමයි මේ අපිට තියෙන සියලු ස්කන්ධ කිරන්නට වෙන්නේ. එතකොට ග්‍රෑම් 250ක් කිරා ගන්න නම් 200 පඩිය සහ ග්‍රෑම් 200ක් සහ තව ග්‍රෑම් 50ක් යොදන්න ඕනේ. ඒතොර 200යි 50යි 250යි. අදාළ ස්කන්ධය මේ පැත්තේ කිරෙනවා. එතකොට එනවා ග්‍රෑම් 250. මට කිරා ගන්න ඕනේ කිලෝ 1යි ග්‍රෑම් 700ක්. කිලෝ 1යි 700ක් කිරා ගන්නට ඕනේ. කිලෝ 1කුයි 700කුයි කිරා ගන්න නම් කිලෝ 1ේ පඩිය දාන්න වෙනවා. ග්‍රෑම් 500 පඩිය දාන්න වෙනවා. ග්‍රෑම් 200 පඩිය දාන්න. ග්‍රෑම් 700 කියලා. කිලෝ 1යි 700ක් කියලා ගන්න. කිලෝ 1ේ පඩිය 500 පඩිය සහ 200 පඩිය.
මට මීළඟට කිරා ගන්න ඕනේ ග්‍රෑම් 400ක්. මට ග්‍රෑම් 400ක් කිරා ගන්න ඕනේ. ග්‍රෑම් 400ක ස්කන්ධයක් කිරා ගන්න මේ පඩි දාන්න ඕනේ කොහොමද? මේ තැටි දාලා. 400 කිරා ගන්න 202ක් දැම්ම නම් හරි. නමුත් අපිට තියෙන පඩි කට්ටලේ ග්‍රෑම් 202ක් නැහැ. ඒ නිසා දැන් කොහොමද 400ක් කිරා ගන්න? මේ පරිදි පමණයි භාවිත කරන්න පුළුවන්. ග්‍රෑම් 400ක් හිරන්න ඕනේ. එක පඩියකින් තියෙන එකයි. එන්නම්. එහෙනම් අපි අර 750 700ක් හිරනකොට 500කුයි 200කුයි දාලා එකතු කරනවා වගේ 400 දැන් එකතු කළා නෙමෙයි ගන්න ඕනේ අඩු කරලා. අපි අඩු කරනවා කියන්නේ තැටියෙන් අනිත් පැත්තට අදාළ පඩිය යොදනවා කියන එක. එහෙනම් 400ක් ලැබෙන පඩි තියෙනවා 500 යම් කිසි කොටසක් අඩු කළා 500ෙන් 100ක් අඩු කළා කියලා. එහෙනම් අපි දානවා අදාළ ස්කන්ධය සමග ග්‍රෑම් 100 පඩිය මේ පැත්තට දානවා. මේ පැත්තට යොදනවා ග්‍රෑම් 500 පඩි. එතකොට මේක ස්කන්ධය 500ෙන් 100ක් ග්‍රෑම් 100ක ප්‍රමාණයක් අඩු වෙලා ග්‍රෑම් 400ක්. අපිට ග්‍රෑම් 900ක් ඉරා ගන්නට ඕනේ. ග්‍රෑම් 900ක් ඉරා ගන්නත් ඒකටත් භාවිත කරන්න පුළුවන් මේක. එතකොට එක පැත්තකට දාන්න වෙන්නේ කිලෝ එකේ පඩිය. කිලෝ එකේ පඩිය දාලා අනිත් පැත්තට අදාළ ස්කන්ධය දාලා ඒකෙන් 900 හදා ගන්න කිලෝ එකකින් ග්‍රෑම් 100ක් අයින් වෙනවා. එතකොට අපට අදාළ ස්කන්ධය ග්‍රෑම් 900 කිරා ගන්නට පුළුවන්. එතකොට මේ වගේ පඩි එකම පැත්තට යොදනවා වෙනුවට දෙපැත්තටම පඩි යොදලා මේ ස්කන්ධ කිරා ගන්නට පුළුවන් ඕනෑම ස්කන්ධ. එතකොට මේව තමයි දුවේ පුතේ. එතකොට අපි භාවිත කරන ස්කන්ධය මැනීමට භාවිත වෙන උපකරණ වලින් අපිට මේ තැටි තරාදිය තමයි ගොඩාක්ම වැදගත් වෙන උපකරණය. ඒ කියන්නේ මේ ස්කන්ධ කිලෝග්‍රෑම් 2 5 ග්‍රෑම් 500 මේව අතර පවතින සම්බන්ධතා දැන් අපි ඊළඟට චුට්ටක් සාකච්ඡා කරමු. අපි දැනට දන්නවා කිලෝග්‍රෑම් එකක් හැදිලා තියෙන්නේ ග්‍රෑම් 1000ක් එකතු වෙලා. කිලෝ එකක් හැදිලා තියෙන්නේ ග්‍රෑම් 1000ක් එකතු වෙලා. එහෙමනම් මට කියන්න කිලෝ එකක් හදා ගන්න ග්‍රෑම් 500 වා නම් කොටස් කීයක් යොදා ගන්න වෙනවද? කිලෝ එකක් හදන්න නම් ග්‍රෑම් 500 ගොඩවල් කීයක් යොදන්න වෙනවද? 500 ගොඩවල් දෙකක් එකතු වෙලා තමයි කිලෝ එක හදන්නේ. කිලෝ එක අපි තව ආකාරයකට හැදුවොත් කිලෝ එක ග්‍රෑම් 200 ගොඩවල් නම් කීයක්? ග්‍රෑම් 200 ගොඩවල් නම් කීයක් එකතු වෙන්න ඕනද? 200 ව නම් 5ක් එකතු වෙන්නට ඕනේ. තව 200ක්. තවත් 200ක්. දෙසියේ ගොඩවල් පහක් එකතු වෙලා තමයි එතකොට කිලෝ එක හදන්නේ. එතකොට කිලෝ එක කිලෝග්‍රෑම් එක කිලෝග්‍රෑම් එක ග්‍රෑම් 100 වෙන් හැදුවා. 100 ගොඩවල් කීයක් යොදා ගන්නද? 100 ගොඩවල් 10ක් යොදා ගන්න. එතකොට කිලෝ එකක් හදා ගන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. 500 ගොඩවල් 2ක්, 200 ගොඩවල් නම් 5ක්, 100 ගොඩවල් නම් 10ක් එකතු කරනවා. 250 ගොඩවල් නම් 250 ග්‍රෑම් බැගින් නම් කීයක්ද? 250 ගොඩවල් 4ක් එකතු වෙලා කිලෝ එකක් හදාගන්නට පුළුවන්. එතකොට මේ ආකාරයට මේ කිලෝ එකක් හදාගන්න පුළුවන් විවිධ ආකාර මේ ආකාරයෙන් අපිට යොදා ගන්න පුළුවන්. හරි. ඊළඟට දුවේ පුතේ අපි බලමු ස්කන්ධ මැනීමට භාවිත වන ඒකක අතර පවතින සම්බන්ධතා සහ එක ජාතියකින් දුන්නහම අපි කොහොමද අනිත් ජාතියට පරිවර්තනය කරගන්නේ කියන්නේ. අපි දන්නවා කිලෝග්‍රෑම් එකක් හැදිලා තියෙන්නේ ග්‍රෑම් 1000ක් එකතු වෙලා. මම මේ දෙන ස්කන්ධ ප්‍රමාණයන් මට ග්‍රෑම් කරලා ඕනේ. එහෙනම් කිලෝ 2යි
किलो देखा किया ने दाहे गुड़वाल देखा है दाहे व देखा किया ने ग्राम देदा है किलोग्राम तूना किया ने ग्राम तूना है यह ना किलोग्राम पाहक किया ने ग्राम पंदा है किलोग्राम दाहया किया किलोग्राम दाहया किया ने ग्राम दस दस है इतना बोलता देना किलोग्राम प्रमाण या में भी दिया था आप इधर ग्राम बाबत परिवर्तन है कराने पुलवां आप इधर कराने किलो प्रमाण या दाहिंग गुण करी दाहिंग गुण करने वाक्य अन्य अदाल संख्या वे अगर स्थान अग में अवसान इला में अगर अगे स्थान वाले टे बिंदु तुला योदने इतना बोलता में देना प्रमाण या किलोग्राम वाली ग्राम बावट परिवर्तन है कराना पुलो ये तो कोटा में देना किलोग्राम सा ग्राम वाली दूंगा किलोग्राम एकाई ग्राम हार सी आई ये ना में प्रमाण है मटा ग्राम कर ला दूंगा में किलो एकाई किया ने में तने तीन नवा दाह इतना ग्राम दाहाई में तने तीन नवा था हार सी आ ये ना ये हार सी आ ते कत वेला ओको में एक दास हार सी आई ग्राम हद එහෙනම් කිලෝග්‍රෑම් 2කුයි ග්‍රෑම් 50කුයි මෙන්න මේ වගේ ස්ථාන තමයි සමහරක් වෙලාවට අපි අතින් වරදී කිලෝග්‍රෑම් 2යි කියන්නේ එතන තියෙනවා 2000ක් ග්‍රෑම් මෙතන තියෙන්නේ ග්‍රෑම් 50යි එහෙනම් 2000යි 50යි 2050යි ග්‍රෑම් 2000යි 50යි 2050යි ග්‍රෑම් किलोग्राम तुनाई, ग्राम एकसी विस्सा, ये नाम में कह देने, किलोग्राम तुनाई क्या ने तुंदा हाय, एक अटेक तू ना, एकसी विस्सा ग्राम, ये नाम तुंदास एकसी विस्साई ग्राम के लाभिता लिया ना, में विधि है चा, किलो सा ग्राम දෙකම දීලා තියෙනවා නම් ඒක ග්‍රෑම් බවට පරිවර්තනය කරන්න පුළුවන්. කිලෝ ප්‍රමාණය අපි කරන්නේ ග්‍රෑම් බවට මේ විදියට පරිවර්තනය කරගෙන අනේක. ඒතොර මෙහෙම පරිවර්තනය කරලා අවසාන උත්තරේ ග්‍රෑම් වලින් ওই විදියට තියන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් ග්‍රෑම් වලින් දීලා තියෙනවා නම් ඒ ප්‍රමාණය කිලෝග්‍රෑම් බවට පරිවර්තනය කරන්න. අපි බලමු ඒ වගේ උදාහරණ කීපයක්. अभी गत्तो ग्राम हार दाहाई ग्राम हार दाहा किया ने किलोग्राम को पंगन तुम्हारे ग्राम हार दाहे दाहे गुड़वाल थी ने वा हाथरा दाहे गुड़वाल हाथरा किया ने किलोग्राम नांग हाथरा थी इतपोटे ग्राम हार दाहाई किया ने किलो हाथरा එහෙනම් ග්‍රෑම් 2000ක් කියන්නේ ග්‍රෑම් 2000යි කියන්නේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 8000යි කියන්නේ කිලෝග්‍රෑම් 8යි 12000යි ග්‍රෑම් 12000යි කියන්නේ 1000 ගොඩවල් 12යි 12 kg එහෙනම් ග්‍රෑම් වලින් දෙන ප්‍රමාණය මේ විදිහට කිලෝග්‍රෑම් බවට පරිවර්තනය කරන්න පුළුවන්. අපි බලමු තවත් උදාහරණ කීපයක්. දැන් හදන්නේ අපි දෙන ග්‍රෑම් ප්‍රමාණය කිලෝග්‍රෑම් කොච්චරක් තියෙනවද? ග්‍රෑම් කොච්චරක් තියෙනවද කියලා බලමු. 2500යි ග්‍රෑම් මේ 2500 කිලෝග්‍රෑම් කොච්චරක් තියනවද ග්‍රෑම් කොච්චරක් තියනවද කියලායි දැන් හොයන්න කිලෝග්‍රෑම් ග්‍රෑම් 2500 10 ගොඩවල් දෙකක් තියෙනවා ඒ කියන්නේ කිලෝග්‍රෑම් දෙකක් තියෙනවා අපි මෙහෙම සකසගත් 2500 හැදිලා තියෙන්නේ 2000 කුයි 1000 ගොඩවල් දෙකක්
සහ තව 500ක් එකතු. මේ 2000 කියන්නේ මෙතන ග්‍රෑම් 2000යි මෙතන ග්‍රෑම් 500යි. 2000යි ග්‍රෑම් කියන්නේ කිලෝ 2යි. මෙතන තියනවා 500යි ග්‍රෑම්. එහෙනම් 2500 කියන එක කිලෝ 2කුයි ග්‍රෑම් 500ක් බවට කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්නට පුළුවන්. එහෙනම් මේක ලියන්න පුළුවන් 2යි kg 500යි කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500 බව. අපි තව උදාහරණයක් ගත්තොත් අපිට පුළුවන් 3150යි ග්‍රෑම් මෙයා කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලට පරිවර්තනය කරා. 3150 දාහේ ගොඩවල් 3ක් හැදිලා 3000ක් තියෙනවා එතන. ඒ 3000යි තව 150යි. එහෙනම් මේ 3000 වෙනුවට කිලෝග්‍රෑම් යොදමු. මේ 3000 වෙනුවට අපිට යොදන්නට පුළුවන් 3යි kg. ඒකට තව 150යි g. එතකොට කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 150යි. එහෙනම් මේක තනි ප්‍රකාශනයක්. 3යි kg 150යි g. ආකාරයට තනි ප්‍රකාශනයක් විදිහට ලියන්න. එහෙමනම් අපි තවත් උදාහරණයක් සාකච්ඡා කරමු. 4350යි ග්‍රෑම්. අපි මේක මීට වඩා කෙටි ක්‍රමයක් භාවිත කරමු. 4350යි කියන්නේ 4000යි 350යි. 4000යි කියන්නේ කිලෝග්‍රෑම් 4යි. ඒකට එකතු වෙන්න ඕනේ 350යි ග්‍රෑම්. එහෙනම් 4යි kg 350යි. මේ ආකාරයට 4350 කිලෝග්‍රෑම් 4යි 350 ලෙස 4350 ඔය විදිහට කිලෝග්‍රෑම් 4යි 350 ග්‍රෑම් විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. තව උදාහරණයක් අපි ගත්තොත් 12750යි ග්‍රෑම්. එහෙනම් මෙතන 1000 ගොඩවල් තියෙනවා 12ක්. එහෙනම් මෙතන කිලෝ 12යි. මෙතන 750යි. එහෙනම් මේක කිලෝග්‍රෑම් 12යි. තව එකතු වෙනවා 750යි. එහෙනම් කිලෝ 12යි. 12යි kg 750යි g. මේ විදිහට අපිට දෙන ප්‍රමාණයන් කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලට පරිවර්තනය කරන්න. එහෙනම් දුවේ පුතේ ඔගොල්ලන්ගේ ස්කන්ධය පාඩමේ ඒකක පරිවර්තනය දක්වා තියෙන ඔගලයි පෙළ පොතේ තියෙන පෙළ පොතේ අභ්‍යාස කරන්න පුළුවන්. මීට අදාළව 22 ඔගොල්ලන්ගේ අභ්‍යාසය කරගෙන යන්නට පුළුවන්. මීළඟට අපි දුවේ පුතේ ස්කන්ධය පාඩමේ ඉතුරු කොටස සමග මීළඟ පාඩම් මාලාවේදී සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි අදට සමු ගන්නවා. ආයුබෝවන්.